ආයුබෝවන් සියලු දෙනාටම මේ තමයි දැනට මම නතර වෙලා ඉන්න ප්ලේස් එකේ view එක. එතකොට රෑතින් පේනවා ශ්‍රී ලංකන් කට්ටියක් ඇවිල්ලා ඉන්නවා නතර වෙලා බණ භාවනා කරන. ඊට අමතරව මේ ගඟ තායිලන්තයේ බුරුමේ හරහා එන්නේ. බුරුමේ හරහා ඇවිල්ලා මේ ගඟේ නම මේකොක් රිවර්. මේක යනවා ඊට පස්සේ මියන්මාර් ලාඕස් බෝඩර් වලට ගෝල්ඩන් ට්‍රයැන්ගල් එක පැත්තට. එතකොට මේ ඈතින් පේන මේ පාලම හරහා මේ ක්‍රොස් වෙන්නේ මේ යන ලොරිය කෙලින්ම යන්නේ චෙන්මායි කියන නගරේ පැත්තට. ඒ අනිත් පැත්තට යන වාහන ඔක්කොම යන්නේ චින්රායි කියන නගරේ පැත්තට. චින්රායි හරහා ගියල පුළුවන් ලාඕස්, වියට්නාම්, චීනෙට ඒ වගේ රටවල් වලට යන්න පුළුවන් මේ හරහා. එතකොට තව විශේෂ දෙයක් තවත් විශේෂ දෙයක් තමයි මේ කඳු. මේ කඳු මේ උඩම පේන හරිය සුද්ධ කරලා වගේ තියෙනවා. ඒ සුද්ධ කරලා තියෙන්නේ හැමදාමින්. එතකොට මේ ගම්මාන වලින් ආපු අය මේ ඈත පේන ගම්මානේ, මේ ඈත පේන ගම්මානේ ඒවා ඒ මිනිස්සු අතීතයේ බුරුමෙන් සංක්‍රමණය වෙච්ච අය. මං කියන්න ගියේ මෙන්න මේ කන්ද උඩ, මෙන්න මෙතන, ඊට පස්සේ මෙන්න මෙතන, මෙන්න මෙතන. ඒ තියෙනවා කැම්ප්. ඒ කැම්ප් තියෙන්නේ ඒ තමයි බුරුම බෝඩර් එක. තායිලන්තේ මේ තායිලන්තේ මේ බුරුම බෝඩර් මේ කඳු පන්තිය. එතකොට මේ ගඟ දිගේ ගෙහිල්ලා ඉවර වෙලා බුරුමෙට යන්න පුළුවන් බෝට්ටු සේවාවක් තියෙනවා. මෙන්න මේ මෙන්න මේ හරි මේ පාලමට එහා පැත්තෙන් මෙන්න මේ හරියට වෙන්න තියෙනවා. ඒ මේ පේන්නේ චෛත්‍ය වගේ. ඒ තමයි කාර්යාලේ බෝට්ටු සේවාව ක්‍රියාත්මක කරන. එතකොට මේ ගඟ දිගේ උඩහට බුරුම පැත්තට යන්නත් පුළුවන් බෝට්ටුවේ අවශ්‍ය නම්, මේ පැත්තට යන්නත් පුළුවන් බෝට්ටුවේ චෙන්රායි කියන නගරයට. නැතනම් පැය 3ක් විතර බෝට්ටුවේ යන්න ඕනේ. ඊට පස්සේ මේක තමයි පන්සලේ ප්‍රධාන, මේ ගමේ ප්‍රධාන පන්සල. මේ පන්සලට කියන්නේ වට් තාතෝන් කියලා. තාතෝන් කියන්නේ මේ ගම. එතකොට මේ හරියේ සම්පූර්ණම ගද්දුරට මේ පැත්ත ප්‍රසිද්ධයි. දැන් මේ ඒරියා එක නම් සම්පූර්ණම රිසෝට්, රෙස්ටුරන්ට් අරමෙව ඔක්කොම තියෙන මේ හරි රෙස්ටුරන්ට් මේ ඒරියා එකේ. ඊට අමතරව තින් හැමතැනම මේ පේන්ට් තියෙන මේ හරි කුඹුරු තියෙනවා. ඊට පස්සේ පළතුරු තමයි මේ පැත්තේ ප්‍රසිද්ධම පළතුරු. අඹ, එතකොට මොර, ලිංචි, ඊට පස්සේ දොඩං, අන්නාසි, ඒ වගේ විශාල වතු මේ ඈතින් පේන කඳු, මේ ඈතින් පේන කඳු පන්ති සම්පූර්ණ දොඩං වතු ඒවා තියෙන්නේ. ඈතට පේන්නේ නැත්තම් ඒවා ඔක්කොම අක්කර ගණන් දොඩං වතු. ඒවා මේවා තමයි පිහිටලා තියෙන්නේ ඈතිමුත් තමයි. මේ කියන්නේ මේ කඳ උඩත් සුදු පාටට පන්සලක් පේන්න තියෙනවා. මේවා සාමාන්‍යයි මෙහි. මේ තියෙන්නේ පන්සලක්. එතකොට ආතින් ගත්තාම මේ මෙන්න මෙතන තියෙන පන්සලක්. ඒ නිසා මේ හරිය පන්සල් තායිලන්තේ කොහොමද පන්සල් එක ප්‍රශ්නයක් නෙවෙයි. ළඟ ඕන තරම් පන්සල් තියෙනවා. මොකද දානමාන ලැබෙන්නේ නැහැ හැම ආමුදුරකින්ම පින්ඩ පාතෙන් යැපෙන්නේ. ඒ නිසා වගේම ලස්සන, තාම ලස්සන පලාතක් තමයි මේ තාතෝන් කියන ගම නෝතන් තායිලන්ඩ් වල තියෙන. තව මොනවා හරි දැනගන්න අවශ්‍ය තියෙනවා නම් මේ වීඩියෝ එක පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. ආයෙත් මොනවා හරි තව විශේෂ මොනවා හරි තායිලන්ත දැනගන්න තියෙනවා නම් ඒත් කමෙන්ට් කරන්න. පුළුවන් තරමින් අපි තොරතුරු ෂෙයා කරගමු.